balik, balik. Yang apa yang aku dengar? Enak, yang apa yang aku? Enak aja. Terima kasih. Thumbnail එක දකින්නද කොහෙද අපි ඉන්නේ කියලා? අද අපි food review එකක් කරන්න හදන්නේ. ඔව්. මේ පණ්ඩිපිටියවට ඉන්නවනම් කට්ටිය ඉස්සර මෙහෙ හිටපොයි දන්නා මේ දෙබොක්කාවක් තිබ්බා. ඒ දෙබොක්කාව කපලා මේ පාරක් ඇදුවා. ඒ දෙබොක්කාව උඩ තමයි ගෙන. ඉස්සර තිබ්බ මේ දෙබොක්කාව උඩ තමයි මේක තියෙන flames කියලා. හරි. පීසර්. ඒක නිකන් කන්න කැමති කැමතිම ගොඩක් අය හැමෝමගේ ආසම. මෙයා ආසම පීසර්. ඒක ඒක ගන්න අපි මේ ඇත්තටම ඊ ආව කන්න ඒක රහ නිසා මේ ඕගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා තමයි අදාවේ අද මේ දැන් ගිහිල්ලා බලමු ඔව් ගිහිල්ලා කාලා බලමු මොනවද තියෙන්නේ කියලා කියන්නේ පීස් අපි දැන් ඊයේ දැක්ක පීස් විතරක් නෙමෙයි මේ තියෙන්නේ තව જાති තියෙනවා ආද අපි ගිහිල්ලා පීස් විතරක් කෑවේ අද අපි වෙනේවත් try කරන්න ඕනේ වෙනේවත් try කරන්න ඒවත් කොහොමද කියන බලන්න කියන්න ඕන අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා කොට්ටා පැත්තේ ඉඳන් එනකොට පණ්ඩිපිටිය බෝගහට කලින් මන්නත පැත්තේ තියෙන මෙන්න මේ වගේ ලේම්ස් කියලා බෝඩ් එක තමයි කලින් අපි ගන්නෙ ඉන්නකෝ මම මේ බලනවා ඉතින් මොනවද ගන්න හොඳ කියලා මෙනු එකෙන් පීස් එකක් තෝරන්න අමාරු නනේ දේව් ඔව් මොකද ගොඩක් වෙරයිටිස් තිබ්බා ඊට අමතරව බර්ගර් සබ්මරීන් කොච්චර ගොඩක් තිබ්බද කියනවනේ අපිට පැස්ට අමතකුණා ගන්න මෙතන ඕගොල්ලන්ට ආවට පස්සේ ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මෙතන තියෙන ලයිට් සිස්ටම් එක නිසා මෙතන ගොඩක් ලස්සන වෙලා තියෙනවා. ඊට අමතරව තව එක එක දේවල් තියලා ඩෙකරේට් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ලස්සන ෆොටෝස් ගන්න. ඒ වගේ මැච් එක බලන්න පුළුවන්. ඔව් ටීවී එකකුත් තියෙනවානේ. අර මේ මේ මෙතන ඇඩිය කතා කරන්නේ මේ සද්ද වැඩි. නෑ සද්ද සින්දු තියෙනවා. සින්දුල කොපිරයිට් එකද? ආ කොහොමද පිට්සා හදන්නේ අනිත් කැම ජාති කොහොමද රෙඩි කරන්නේ කියලා මේ වෙලාව වීඩියෝ කරන්න මටත් එතෙන්ට යන්න ආසාවක් ආවා ඒුණාට ඉතින් මම කියන්නේ ඌ මෙතන දැන් මේ ඔයා AC එක හිටියට මෙතන දැන් පෝරණුව තියෙනවනේ පෝරණුවත් එක ප්‍රශ්නේ මේ දැන් මේගොල්ලෝ වෙනම හදාගෙන තියනවාද ඒ මේ උඩට දාන්න ඕන ටොපින්ග්ස් එක මේ ඒකේ වෙලට අයික එක පීසා වර්ග වලට අන්නේ වර්ග වලට දාන්න බලන්නකෝ චීස් ආයි ලෝභ නැතුවම දානවා මේ හොඳටම මොසරෙල්ලා චීස් අනිත් එක හරි පිරිසුදුයි මං ඇතුලේ හිටියන්නේ මේ මේ තියෙන්නේ දර්පෝරණු කුරුන් දර්පෝරණු නේ මේ රහ වැඩි නේ කුරුදේ රහ වැඩි මේ කුරුදු වලට තවත් රහ වැඩි නේ පිට්සා වලට චීස් දාද්දී බර මැනලා තමයි චීස් දාන්නේ මොකද එතකොට හැම පිට්සකටම එක ගාන චීස් ඇඩ් වෙනවනේ දැන් ඔය මේ හොම අපි ඔයයි බැලුවට එතන හින රස්නේ පෝරණුවක් නේද අනිත් කුරුල්දර තියෙන නිසා මේ රස්න වැඩි නේද දැල්ල වැඩි කිව්වා මේ චීස් පීස් එක මේ කරන්නේ පිස්සක ගානට කපන එක එතන
සර්විස් එකත් නියමයි. ඉන්න කොල්ලෝ සෙට් එකත් නියමයි. මේ තියෙන්නේ අපේ කෙසඩියා එක. ඔන්න පිට්සා එකක් ආවා. ඔන්න කොච්චි සෝස් දෙකක් වෙනවද මෙතන? ඒ ස්පෙෂල්ම සෝස් දෙකක්. ඒගෙන අපි කනකොට කියන්නම්කෝ. මෙන්න බර්ගර් එක. මේක තමයි ෆ්ලේම්ස් ස්පෙෂල් බර්ගර් එක. එතකොට මේ තියෙන්නේ මෙක්සිකන් චිකන් කෙසඩියා. මේ කොළපඩි රුගලන්ට පේන ස්පෙෂල් කොච්චි සෝස් එක. මොකද අපි පිට්සා එක අපිට සාමාන්‍යයෙන් හම්බෙන්නේ කෙචප් එකක් නේ. මෙතන අපිට කොච්චි සෝස් එකක් හම්බෙනවා. මෙතන දේව පිසා වලට අමතරව තව ජූස් ඒරියා එකකුත් තියෙනවා. මේ තියෙන ජූස් ඒරියා එක. ආ මට ඒ පැත්තෙන් බැලුණානේ. ඌ ලවුඩට ගලාම හිටියේ. මෙයා ඉඳගෙන ෆෝන් එක බල බල හිටියේ. ඕවනේ මේ වීඩියෝග්‍රාෆර්. මේ ඉඳ ලස්සනට මම ඔන්න ජූස් එක අපේ හැදෙනවා. අපි ගත්තේ ලයිම් ජූස් එක. අයි ලෝබ නැතුව ලයිම් දැම්. ඔව් මම මෙයාගෙන් ඇහුවා ලයිම් කීයක් විතර දැම්මද කියලා. 10ක් විතර දැම්මා. 10ක් නේද? අබැයි හරිම රසයි ඒ ලයිම් එක. මේ ජූස් එරියක් උනාට අපිට ඕන නම් කන්නත් පුළුවන් නේද? පුළුවන්. මේ තියන්නේ ලයිම් එක. කන්න හදන්නේ මුලින් මොනවද කන්නේ හිතාගන්න බැරි ඉන්නේ ඒක තමයි කොච්චරවත් ඉතින් අර පිට්සා වලට පෙරෙත කම තියෙන නිසා අපි මුලින් පිට්සා කෑල්ල තමයි කෑ දේව් කිව්වෙම පිට්සා කමු කියලා මේකදී දැන් දේව්ට බෙදන්න යන්නේ කොද්ද දෙන්නේ මෙයා හැබැයි තෝරලා මට ලොකු ස්ලයිසස් දුන්නා ලින් පොඩි එකක් තමයි ආවේ. පස්සේ මම දෙවෙනි අර ලොක් කෑල්ලක් දුන්නා. ඔයාලට මෙතන හොඳට බැලුවොත් පේනවා පිට්සා ස්ලයිස් එක ගත්තී හොඳට මොසරලා චීස් ඇදෙනවා කියලා. බලන්නකෝ. පිට්සා හට් ඩොමිනෝස් ඒ වගේ මෙතන තමයි හොඳට මොසරලා චීස් තිබුණේ. කියන්නේ ඇදෙන්න තිබ්බා. හොඳටම තිබ්බා. කොච්චි දාන්න එපා ඔච්චර. මම කොච්චි සෝස් එක ටිකක් වැඩියෙන් දාගත්තා. මෙයා මඩ කියනවා වැඩි දාගන්න එපාලු. මම කරේ පැත්තකින් දාගෙන ඕන තරම් ගාගෙන ගියා. මෙයා පීස් එක උඩටම දාගත්තා. මම වැඩි කෙචප් කන්න කැමති නෑ. ඒ නිසා ඉතින් මම වැඩිපුර ටිකක් කොච්චි සෝස් එක තමයි කෑවේ. කතා කරේ කියලා නම් ගොමුණත් කෑමල රස ගැන තමයි කතා කරේ නේද? ඔව් මෙතන මේ තව දෙයක් තමයි ලස්සන සින්දු ටිකක් දාලා තිබ්බනේ. ඔව් මාර ඔක්කොම කවර්ස් හරිම ලස්සන. ඔක්කොම කවර්ස් නෙමෙයි. මාරම ලස්සන පරණ සින්දු අලුත් සින්දු ගොඩක්ම මේ අලුත් සින්දු නේද? ඒ වගේනත් අපි ආසම ටයිප් එකේ ඒවා දාලා තිබ්බා. නාදගම සින්දු ටික ඔක්කොම එතකොට තිබ්බ ලස්සන ඒවා. ඉතින් අර එතන ඉන්නේ චුටකත් කම්මැලි නෑ. කන වෙලාවට ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට ආසයි. ඔන්න දැන් අපි කෙසඩිය එක කන්න හදන්න. මුලින්ම ට්‍රයි කළ බලන ඕන හින්දා එක කෑල්ලක් කෑවයිති. මේකේ තියෙන්නේ චිකන් එක මාරම රසයි. ඒක මෙක්සිකන් චිකන් එකක්. කෝන් තිබ්බා. ස්වීට් කෝන් තිබ්බා. ස්වීට් කෝන් තිබ්බා. හරිම රසයි ඒ චිකන් එක. අර ස්වීට් කෝනුත් වලින් ස්වීට් රසක් ලාවට එන නිසා ඒකත් හරිම රසයි. පීසගේ තිබ්බ තන්දුරි චිකන් එකට වඩා මේ චිකන් එක රසයි නේ. පීසගේ රසයි. අර අපි සැර කන්න ආසයි නේ. ඉතින් මේ අපේ තන්දුරි චිකන් එක ලොකු සැරක් තිබ්බ නෑ. හැබැයි ඒක රසයි. ඔව් අපි කලින් දවසේ කෑවේ අපි මටන් එකක් කෑවේ. ඒක රසයි. ඒක ගොඩක්ම රසයි. අපි ඒ කාම නිසා මේ සැරේ තන්දුරි එකක් ගත්තා. ඔව්.
මම පිට්සා එකේම මේ හොඳට චීස් දාලා තියෙනවා. එකකටවත් චීස් අඩුයි කියලා නැහැ. මොකද ඒගොල්ලෝ අර චීස් මැනලා දාන නිසා හොඳට චීස් තිබ්බා. සමානව තිබ්බා. ඔයගොල්ලන්ට කැමති විදිහකට කියන්නේ කැමති පිට්සා එකක් තෝරගන්න පුළුවන්. මොකද වරයිටිස් ගොඩක් තිබ්බා. අන්න අපේ දෙවෙනි ස්ලයිස් එක. අපි හිතන් හිටිය ඔක්කොම ඉවර කරන්න. හැබැයි අපි ගොඩක් ಜಾති ගත්ත නිසා අපිට බැරි වුණා ඉතින් ඉවර කරගන්න. බලමු කොච්චරක් කනවද කියලා. චැනල්ලා කරනවා නම් වීඩියෝ කරන්න ලැජ්ජ වෙන්න එපා. මම කැමරාව පැත්තකින් තියලා දෙන්නත් එක්ක කන්න කතා කරන්න. මේ වෙලාවේ අපි කරන්නේ අපි කැම කන ගමන් ඒක එන්ජොයි කරන එක. ඒක තව කවුරු හරි බලන් ඉන්නවා කියලා අපිට ඕන විදිහට අපි අපේ නිදහස නැති කර ගන්න ඕනේ. ඕනේ නැහැ නේ. ඉතින් අපි කැමති විදිහට ඉඳගෙන අපිට පහසු විදිහට ඉඳගෙන අපි ඉතින් කැම කරනවා. ආ ඔන්න දැන් අපි අපේ බර්ගර් එක කන්න යන්නේ. මම කල්පනා කරේ කොහොමද මේක කන්නේ කියලා. මොකද ඒක එච්චරකට හතයිනි කඩර ගන්නත් දැන් කියන්නේ බන් එකද කෑවේ නෑනේ නෑ චිකන් මට හොඳට හැපුණා ක්‍රිස්පි චිකන් ඒ චිකන් මේක ඇතුලේ ආරම ක්‍රිස්පි මේක ඇතුලේ එග් එකක් ක්‍රිස්පි චිකන් ඊට පස්සේ ඔ ভেජිටබල් හෙන ෆ්‍රෙෂ් ඔව් මාරම් ෆ්‍රෙෂ් චීස් එහෙම තිබ්බේ නෑ චීස් ගතියක් තිබ්බේ නෑ ඒ වුණාට අර ඒකේ ඔක්කොම හරීම ෆ්‍රෙෂ් රසක් ෆ්‍රෙෂ් තිබ්බේ බන් එක පොඩ්ඩක් තව කර වුණා නම් හොඳයි චිකන් එක උනත් අර හොඳටම ක්‍රිස්පි කනකොට කෙසඩියා එක තමයි දෙවෙනි රස එක පිට්සා එක දෙකට කෙසඩියා එක එකත් හොඳයි අර දෙක තරන්න නෑ නේද මේ මේ ආයි තින්ක්ස් මාර පෙරේතයිනේ සෝස් වලට කොච්චි 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 එයා කිචප් තමයි වැඩි පුතා කොච්චි දාගත්තා